ඔන්න උදෑනැක්කෙම අපි අවදි වෙලා මේ දුර ගමනක් යන්න හදන්නේ අපි යන්න හදන්නේ නුවරළියේ මේ සැරේ මායාශි විතරක් නෙමෙයි අපිත් එක්ක තව අමුත් එක්ක එකතු වෙනවා ගමනට මේ ඉන්නේ ලක්ෂාන් මල්ලි ඉන්නවා අපේ මනමාලියක් හොයන යාළුවා අර ඉන්නේ ඇතුලේ අරයා එබිලා ඔයාලට පේනවද නුවරළිය යද්දි වංගු වලට තියෙන බීතිකාවර විසඳුම් හොයනවා වංගු බීතිකාව වමනේ ප්‍රතිබුණවා වෙන්න අයියෝ මොනවද කිව්ව හැමනික වමනේ යන්න බොනවා වගේ ඔව බීල වමනේ ආයි දන්නේ නැහැ ඔයාට මොනාදනේ වට වංගු පාරක යන්න බෑ මහලුකු කයිය විතරයි ඔයාගේ තියෙන්නේ ඊට පස්සේ අමාරු වෙනවා ඉතින් ඒක තමයි ඉතින් මං කිව්ව මහලුකු කයිය විතරයි තියෙන්නේ කියලා වංගු පාර ගන්න බෑ මම ඒ කියන්නේ කයිය ගහන්න නැහැනේ ඔයාට එහෙම ආබාධ මොකුත් නැහැනේ නේ ඈ වංගු කෙලින් ඕන දෙයක් අපි කිතුල්ගල හෙලබොජුන් එකකින් උදේට කන්න හදන්නේ එක්කෙනෙන් නම් හොඳට නිදාගෙන ඇවිල්ලා මේ සින්දු දාලා ෆෝන් එකෙන් එයා නිදි හොඳට අපිට සින්දු අහන්න සින්දු දාපුවෙක් කියලා නැහැ දැන් නැගිටින් උදේට කන්න හැබැයි දැන් උදේට කෑවට පස්සෙ නම් නිදා ගන්න බෑ වචනයක්වත් කියන්නවත් නැහැ නැගිටින් 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 ගුඩ් මෝර්නින් නැගිටින් නැගිටින් හරි හරි නැගිටලා ඉන්න නැහැ කෝ ඇස් දෙක අරින් අනේ බොරු කරන්න එපා ඇස් දෙක අරින් ඔය ඇස් දෙක පියාගෙන තාම ඔය තාම ඇස් පියාගෙන කැමර වෙයි අද කැම පොඩ්ඩයි තියෙන්නේ මං හිතන්නේ අර विनोद बर लोके ඒක පරිප්පෝඩේ එකක් කන්න පුළුවන් වගේ වුණාට නේ ඔය කියන පරිප්පෝඩේ ප්ලේන්ටිද ලෙවරියේ ප්ලේන්ටිද ලෙවරියේ පරිප්පෝඩේ ප්ලේන්ටි එහෙම එකක් කියන්න බුජි ඒ නෑ මම ලෙවරියත් එක්ක පරිප්පෝඩයක් කන ගමන් ප්ලේන්ටි එක ගන්නවා තරම ඒ ආතල් එකේ ඉන්නේ ප්ලේන්ටියත් එක්ක පරිප්පෝඩේ එකක් යනන කොහොමද ප්ලේන්ටිනුත් ආතල් ගන්නවද ඔයා ආතල් ගන්න ඕනේ කිම් පුළන්නේ ප්ලේන්ටි උනත් එකයි පරිප්පෝඩේ උනත් එකයි ඔබට දැන් පේනවා ලැබරියෝ තුන් දෙනෙක් ලැබරියා කනවා පොලකට කෝප්පේ උණු ප්ලේන්ටි දැන් මේක අනිවාර්යෙන් වඩේ ඕන වඩේ දෙකක් අරගෙන එන්න ඕන නෝන වඩේ දෙකක් අරන් එන්න මේ මොනවද වඩේ අරව වඩේ පරිප්පු වඩේ අරව වඩේ වඩේ දෙකට එන ලොකු වට්ටියක් දීලා නින් ප්ලේන්ටික් බොනකොට අනිවාර්යෙන් පරිප්පු වඩේ එකක් කන්න මේ වගේ මූණ ලැබරියත් එක කන්නේ තේ ප්ලේන්ටි බොන්නේ අර ලැබරියා කකා දැන් දෙකේම රහ නැති වෙනවා ලැබරිය රහත් නැහැ ප්ලේන්ටි රහත් නැහැ දෙකම රහයිද දෙකම රහයිද අන කාල බිලිවරයි දැන් යන්න හදන්නේ අපි එනකොට කවුරුත් හිටියේ නැහැ අපි ආව විතරයි සූ ගාලා කඩේ පිරෙන්න ගත්තා දැන් අපි යනවත් එක මායේ කඩේ හිස්සුණා අපි නැවැත්තුවා සාන්ත ක්ලෙයා නර්බුම් මැදිරියේ ගාව සාන්ත ක්ලෙයා නර්බුම් මැදිරිය සාන්ත ක්ලෙයා නර්බුම් නර්බුම් නේ මල්ලිට පෙන්නන්න මේ දියැල්ල වෙන්න ක්ලෙයා විවින් ගැලරි ඇත්තමකොත් අපි වෙනදර මෙතන ජීවිතේ නවත්තන්නේ අද මූහින්දම නැමැත්තේ මූට පෙන්නන්න මෙයා ඇත්තම කිව්වොත් නුවරඑළිය ඇවිල්ලා තියෙන 2008 තමයි ජීවිතේ පළවෙනි පාරට ඉතින් මතක නෑලු පොඩියේ දවස්වල ඔව් අපි මහා අපි ඇත්තම මහා බල මහා පුණ්‍ය මොකද පුණ්‍ය කර්ම මහා ආනිසංස ලැබෙන ලොකු පුණ්‍ය කර්මයක් අරගෙන තියෙන්නේ මල්ලිට නුවරඑළිය පෙන්නන්න කියන්නේ අද ඒක අපි එන මග දැනගත්තේ හරි දෙවනි පාර නුවරඑළිය යන්නේ නේ හරි බලා ගන්න අන බලා ගන්න නුවරඑළිය යන මග මේ තාම ලස්සනයි නේ ලස්සනේ වටනේ ආදනේ සුපිරිනේ හොටලයක් නේ අනිවාර්යයෙන්ම ඕනේ නිකන් කබානාස් වගේ තියෙන්නේ නේ වෙන වෙනම ලස්සන නේ දවසක එමු දෙයක නවතින්න අපි හා ස්ථිර පදිංචිතාවක් කමන්නේ නැහැ නේ වගේ දැනගෙන බලන්නකෝ ඒ අර දියවැල්ල දිහා බලාගෙන ඔහේ ඉන්න තියෙන්නේ එතන
පට්ටාසය පාරේ ආරන්න ඈ ඔහෙ ඉන්නද එහෙ ඉන්නවද ඔහෙ ඔහෙ ඉන්න තියෙන්නේ ඔහෙ මෙහෙම පෙන්වන්නේ ඔහෙ කියලා අපි ඇත්තට මේ අර කන්දම් මුදුනේ අර පර්චස් භාගයක් කරන පළක් හිටවගෙන ඉමුද පරිපීපති කාලා අර පේන කන්දේ නේ නේ ඒක උලක් නේ පරිපීපති කාලේ ඉන්න බෑනේ ඒක ප්‍රශ්නේ නේ පරිපීපති කියන්නේ කොච්චරද කෑමක්ද අනේ ඔයා ඉන්නවද කියන්නකො පරිපීපති සමන් කැලලක් ආ ඒකනේ පරිපීපති සමන් කැලලක් මස් කැලලක් මාළු කැලලක් මක් හරි යවන එතකොට ඉන්නවා එතකොට කිසි කේස් යන්නේ නැහැ ඔන්න මලි බලා ගන්න නూరుලිය දැක්කද නూరుලිය ඈ ඉතර දෙන්නේ නැහැ වර සිහින සුලන් ටිකක් වද්දව ගමු සිහින සුලන් රැල්ලි නూరు එළිය මැද්දි මේක මේ මේ මේකක් තියෙනවා නේ සැනකෙලියක් වගේ ආ ජාතික රූපවාහිනිය කරන සැනකෙලියක් මම කර එකක් තියෙනවා සැනකෙටි එකේ අම්බානේ දැනටත් ඉන්නවා සැනක අම්බානේ එක මං හිතන්නේ අපි තැනට ආවා අපි නවතින ප්ලේස් එකට මේ පැත්ත ලස්සනයි නේ වගාවක් තියෙනවා බල්ලෙක් ඉන්න අනේ යාළුවෙක් ඉන්නවද වගේ යාළුවෙක් අනතිර අපි නවතින ප්ලේස් එක බල්ලට මාර බය ඉන්නවා වහින්න නැතුව අයියෝ බල්ලට බය ඉන්නවා වහින්න නැතුව මේ ටැග් ගහයි ගහයි ඉන්නවා එනේ පූසෙක්වත් බල්ලොන්ට බය නැහැ ඔච්චර මේ කුචි ඈ පූස බල්ලොන්ගේ අර පරම හතුරක්කාරයෝ වෙලා හතුරක්කාරයෝ ඒ පූසවත් බය නැහැ බල්ලොන්ට ඔච්චර කොහමද ලස්සන වට පිටාවේ අන්න දෙනවා අපි නවතින ප්ලේස් එක ඉතින් අපි මේ ප්ලේස් එකේ කරන වීඩියෝ එක ඔයාලට අපේ මැජික් කම්පස් YouTube channel එකෙන් බලා ගන්න පුළුවන් ඊටාම නුදුරු අනාගතයේදී අපි මේ වීඩියෝ එකෙන් මේ තැන ගැන විස්තරයක්වත් මේ තැන ගැන ලොකු ඩීටේල්වත් පෙන්නන්නේ නැහැ. ඉතින් මැජික් කම්පස් channel එකත් එක්ක ටච් එකේ ඉන්න ඒකෙන් බලා ගන්න පුළුවන් ඊටාම නුදුරෙදි මේක ගැන සම්පූර්ණ විස්තරේ සුපිරි vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මෙතන. මෙතන ලස්සනයි ලයිට්. මොනිකන් ඩිරෙක්ට් මහත් එක්කගේ බලන්නකෝ. ඈ ඩිරෙක්ට් සීන් එකේ ඉන්නේ පොරණ එකන්. කොදියම් බලන්න මාත් පොඩ්ඩක් දාලා බලන්න. මටත් ඒ ඩිරෙක්ට් ලුක් එකක් එනවද කියලා. ලුක් එකවත් ගන්න. ඩිරෙක්ට් වෙන්න බැරි හින්දා. මොකද තත්තේ? හැන්සම්. හැම්සම්. 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 එන්නේ නෝ නිකා. මොනවද මේ මුළු සිරුරම පෙන්වන්නේ පොය මොකද කේසාන්තයේ සිට දීපාන්තයේ දක්වා. මොකද දීපාන්තේ නේ මොකද්ද කියන්නේ? පාදාන්තය. පාදාන්තය. දීපාන්තය. මෙයාගේ බලන්නකෝ මේ. සරංජය සූර්ය වගේ. සිරි. මාර බයකින් ඉන්නේ මූ භූතය ගොඩකට බැලලා ඉන්නේ. නෑ නෑ. එන. පන්සල් ගිහලා බැඳගත්තේ කොයිද? පන්සල් ගියකින් බැඳද? නෑ මේ හැර සමහරු දිනනෝනේ ලොකුවට ඒව බැඳ ගන්නවා. එන. ෆැෂන් එකට. ෆැෂන් එකට. මං ඒකනේ කිව්වේ මේ බණ පොත් කියවන උදේ හවස බණ පොත් කියවන පන්සල් යන හරිද මොකද ධර්මයේ හැසිරෙන ඊට පස්සේ තමයි දසරාජ ධර්මයෙන් රට ආ නෑ දසරාජ ධර්මයෙන් රට පාලනය කර රජුරුවනේ හරිද රජුරු වුණොත් රට පාලනය කරයිනේ මේ පිරිත් නූල් බැඳගෙන ධර්මයේ මොකද ආනිසංස විඳින බොහොම බොදු බැති ගුණ වලින් පිරිච්ච කොල්ලෙක් ඉන්නේ ඉක්මනට ආවොතින් හොට් කොෆි බොන්න පුළුවන් පරක්කු නොවතින් අයිස් කොෆි බොන්න පුළුවන් මොන කොෆි බොන්නද කැමති? හොට් කොෆි බොනවද අයිස් කොෆි බොනවද? හොට් මිල්ක් කොෆි. ඕ. අම්මට කොහොමද මේ සීතලේ කොෆි එකක් ගන්නකොට? ඔනේ හැලෙනවා මුට්ට හැලෙනවා. අපි ඔන්න දැන් vlog එක පටන් ගන්න හදන්නේ vlog එක කියලා කියන්නේ main vlog එක. Magic Compass එකට යන මෙතන vlog එක පටන් ගන්න යන්නේ. ඉතින් මේක පොඩි special vlog එකක් වෙයි කියලා අපි හිතනවා. මොකද පළවෙනිවතාවට අපේ vlog එකක් අපි shoot කරන්නේ 5D Mark 4 camera එකකින්. ඒක මගේ කැමර එකක් නෙමෙයි මෙන්න මේ දායක මහත්තයාගේ කැමර එක. ලක්ෂාන් මල්ලියේ කැමර එක. ඉතින් අපි හිතුවා මේ බ්ලොග් එක මේ කැමරකින් ෂූට් කරනවා කියලා. ඉතින් ඒකයි මම කිව්වේ මේක පොඩ්ඩක් ස්පෙෂල් ටිකක් හයි ක්වොලිටි වැඩක් වෙයි බොහෝ විට වීඩියෝ කිරීමේ හැකියාව ඉදීම සාමාන්‍ය ඉදීම තමයි. නමුත් මේකේ වීඩියෝ ක්වොලිටි එක වැඩි වෙයි. ඒක නිසා වීඩියෝ එකෙත් වීඩියෝ ක්වොලිටි එක වැඩි වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ලක්ෂාන් මල්ලිත් උදව්වට ඉන්න හින්දා යාටත් බාර දෙනවා යම් යම් ෂොට්ස් ටිකක් ගන්න මාත් ගන්නවා. ඉතින් අපි හවුලේ මේ වැඩේ කරන් යන බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ඉතින් වැඩේ පටන් ගමු. මේ වැඩි කාල වෙලා ගන්න නැතුව දැන් ඉරත් ටිකක් බැහැගෙන යන්න ඕනේ වෙන්න හදන්නේ. ඉතින් වැඩේ ඉක්මනට පටන් ගන්න ඕනේ ඉක්මන් කරලා. දැන් මේකේ වීඩියෝස් නම් ටික නම් ගින්දර වගේ ඊය. එහෙනම් මතක ඇතුව මැජික් කම්පස් එකේ ඔරිජිනල් වීඩියෝ එක බලන්න. මතක වාඩි වෙලා ඔයා නිකන් පොඩි පොඩි නිකන් මූමන්ට් එකක් දෙන්න තියෙන්නේ. හරිද? ඔයාගේ
මෙහෙකින් යන්නේ හරිද පොඩි මෝෂන් එකක් දෙන්න කොයි ඇති පොඩ්ඩ මේ පැත්ත බලන්න මේ පැත්ත ලුක් එකද අන්න අන්න ඒ එහෙම ලුක් එකක් දෙන්න Action. Aruna. Okay. Cut. अभी देना हो frame में इतनी ना। हम्म। हर दे। अभी देने में इतना posture नहीं। मैं देने देगी हर दे। पोस्पिट මොනවද මෙහෙම නිකන් මොනවනේ හොස්පිටල් එකේ නිකන් රැපර්ස් වගේ රැපර්ස් කොර රැපර්ස් කෙනෙක් කොරෙක් කොර රැපර්ස් කෙනෙක් අපේ මැජික් කම්පස් channel එකට වීඩියෝ එක shoot කරන ගමන් ඉන්නේ මල්ලිගෙන් full support එකක් හම් වෙනවා මෙහෙන් පොඩ්ඩක් මෙහෙමද දෙන්න අන්න හරි अंतिम स्ट्रॉबेरी तूने दिया ना वाह अबे बेटे दिए ने देखा काला मामा ओ यार भाई का ऐनी ऐनी भी कहली कहली काला दिया नहीं माँगी तेरे मम्मा का काला मत करो यार हाँ अब मत करना तेरे काला अरे मैं क्या मैं माँगी माँगी तेरे मैं कमाल आई ना वो यार ढोंढे कन वो यार थैंक यू नहीं यार नहीं मतलब मैं हिचंग की तरह कहल अब जीएस करंग का वो महावंश जीवलोरण ඔව් නැතු එලේනම් මෝ සංග්ලාස් දාන්න හිටි. මම සංග්ලාස් දාලා එන හොස්පිටල් ඉන්න රෑටත් සංග්ලාස් දාන ගැන් එකේ ඉන්නේ මම. හරිද? රෑට ගෙවල් ඇතුලේ සංග්ලාස් දාන ගැන් එකට මං දැන් අලුතෙන් බහැලා ඉන්නේ. නිකන් පොඩේ ඒ ලයින් එක තියෙන්නේ. ඒ ලයින් එකනේ තියෙන්නේ. නේ? මම එක එක කාලේ ටික අර නංගිය ෂර්ට් ඇඳ කාලයක්. හරිද? නංගිය ෂර්ට් එක කාලයක් ඇඳා. හරිද? ඒ ලයි ඒ කාලේ ඒ ලයින් එකට ගියා. දැන් මේ කාලේ මම ඉන්නේ කෙලින්ම අයිස් කැප් දාලා රෑටත් නිකන් සංග්ලාස් දාලා නිකන් මෙහෙම ඇවිදින ඒ ගැන්න එකට එන්න හදනේ මම. එනියම් පැත්තක් බහැලා වගේ නිකන්. කලිසම් බහිනවා. ෂොකට් බහැලා වගේ. කලිසම්ත් බහිනවා. එහෙම යද්දි කලිසම් බහිනව කොහමද? ඉතේම. කොහොම ඔය ගැන්න එකට මම එන්න යන්නේ මම. මම කරලා හරිද? ගිනිමෙලයක් පත්තු කරගෙන රෑ කෑම කාලා දැන් දවස් ඉවර කරන්න හදන්නේ. ගිනිමෙලෙත් ඉවරයි දැන් මේ. ගිනිමෙලෙ සම්පූර්ණයෙන් පත්තු ඉවරයි. දැන් රස්නේ විතරයි ඉතිරි එකේ. ඒ බිම් වඩුවල මොකද කරන්නේ? මම මේ ගිනිමෙලේ තියෙන අවසන් ෂාර්රේ උරා ගන්නව ඇඟට දැන් ගින්දර නැහැනේ දැන් රස්නේ විතරයි තියෙන්නේ මේ ළඟටම වෙලා අම්මා මේ මාර වැඩේ නේ දැන් කොළඹ ඉද්දි අපි සීතල හොයනවා රස්නේ වැඩි කියලා දැන් මෙහි ඇවිල්ලා මේ ගිනිමෙලයක් අස්සට වෙලා ඉන්නෝ නුවරළිය ඇවිල්ලා අපි කවදාකවත් අද දෙයින් සතුට වෙන්නෙම නැහැනේ වැඩිපුර තියෙනදී අපිට පා වෙනවා අනිත් දේ තමයි ඕන අනේ වන්දනීය මේ ජීවිත හැටි මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට ගොඩාක් දිග වීඩියෝ එකක් වෙන්නේ නැති වෙවි මොකද ඉතින් මේ දවස්වල ඔයාලත් මේ අවුරුදු සිරිය විදින ගමන් ඉන්නේ අවුරුදු ඉවර වෙලා නෑගම් යන ගමන් යාළුවන්ගේ ගෙවල් යන ගමන් ඒක නිසා ඔයාලටත් ඉතින් වෙලාව නැතුව ඇතිනේ ගොඩාක් දිග වීඩියෝස් බලන්න එහෙනම් ඉතින් subscribe කරලා නැත්නම් subscribe පාරකුත් දාලා බෙල් එකත් ගහගෙන යන්න අපි ලබන සතියේ තවලුත් ලෝකෙකින් හම්බෙන්න එන්නම් එහෙනම් ආදල්ලෙ ගෙයිමු bye, bye.